නමස්කාරවේවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවාදම්රුවනට සෙමදාසදහම්, සරණයමි නමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනෙට සැමදතිසාර සරණයමි සාදුු සාදුුසාධු වාසනාවන්ත සෙදහැවත්ව පිංවතුනි සිසිල් සුළඟක සැනසුම වගේ සැනසුනු ජීවිතයක් උපදෝ ගණඩ තියෙන වනන් ඒක කුච්චර වටිනවද. සිහිල් සුළඟකින් යන් පහසක් යංසුවයක් ජීවිතයට දැනෙනුවාද. සිහිල් සුළඟක් නිසා යං සැනසුමක් ගතට දැනෙනවාද. ඒ බඳු සැනසුමක් මුළු ජීවිතයටම ලැබෙනවන. අදාහන බණුපද යාන්න එෙහිම එකයි. සිහිල් සුළඟක සැනසුම බඳු ඉතා සැනසිටිදායක ජීවිත උපදෝ ගත්ත. උතුම රහතන් වහන්සේලා උපමාවෙන් දේශනා කරපු ධර්මයක් අද මේ අහන්ඩ සූදානම් වෙන්නේ. අද ධර්මදානය කරනු ලබන්නේ නොම්බර එකසි අනුවෙන් විසි දෙකඩී වීරවුයන්න දෙපානම පණන්නි පිටිය යන ලිපිණේ පදිංචි ශ්‍රද්ධහා මාසික ධර්මදාන සාමාජිකත්වය දරන පිංවත් චමින්ද්‍ර තුෂාන් කරුණාරත්න මහත්මා සහ පින්වත් නිරෝෂා ජීවන්තී දිසානායක මහත්මිය ඒ පිින්ව තුල්ලා ධර්මදානමය පින සිද්ධ කරන්නේ දෙදස් විසිතුනේ ජනවාරි මාසේ දහ නව වැනිදා හෙට දවස්සේ තමන්ගේ කොළොස්වෙනි විවාහ සංවත්සරේ යෙදෙනවා ඒ විවාහ සංවත්සරේ නිමිති කරගෙන තම දෙපළගේ විවාහ ජීවිතේ සරුව ප්‍රකාරයෙන් සාර්ථ කරගන්ට රත්නත්ත්‍රය ආසිිරුවාදේ නො අඩුව ලැබේවා ධර්මදානය ආශිරුවාදේ න අඩුව ලැබේවා කියනො තුම් ප්‍රාර්ථනාවන් අද මේ වගේ මහානීය පින්කමක් සිද්ධ කරගන්නේ තමන්ගේ ආදරමීය දරුවන් තිදිෙනනාටත් සිත්තා සිරුවාද ප්‍රාර්ථනා කරන අදහසිනුවයි මේ පින සිද්ධ කරගන්නේ පිංගතුන. මිලස්සන බනපදය හන් පළමු අපි අපේ ගුරු දෙමිදුන්ට්‍ර අපට මේ ධර්මය කියදීපු ධර්මයේ සැනසුමට අපේ ජීවිත ලංකල අප කල්ලයානුමිත්‍ර ගුරු දෙමිඳන් නිදුක්ව නිරෝගව දීර්ඝහායස සම්පත්තිය ලබත්වා. සාදු සාදුසාදු නාගසේන නම්මූතු මහරහතන් වහන්සේ. සුළගේ සැනසුම බඳු ඉතා සැනසලිදායක ජීවිතයක් උපද වූ ගත්ත. නාගසේන මහරහතන් වහන්සේ තමයි පින්වතුනේ මිනිදූ කියන රජුරුවන්ට්‍ර මේ ලස්සන උපමා සහිත බණපදය කියල දුන්නේ. නාගසන මහරහතන් වහන්ේ මිලඳදු රජුට කියනවා මහරාජය සුළඟෙන් අංගපහක් ගතයුත්තය. සුළඟ උපමා කරගෙන අංග පහක් ජීවිතයට ගන්ටුවන ස්මීනී නාගසේණයන් වහන්ස සුළඟෙන් ගත යුතුයේ පස් අංගය කුමක්ද. මහරජානෙන සුළඟ සුපිපි මලින් යුතු රුග්ගමු ඇති වනෙහි ඇතුළට හමයයි. සුළඟ කියල කියන්නේ කිසි බාධාවක් නැතුව මල් පිපිලාගියපු ලස්සන රුග්ගමු තියෙනවනයේ ඇතුළට ඇතුළට හමාගෙන යන එකක්. සාමන්්‍යෙන් අපි සුනගයේ දර්සන්න දැකලතිය නොනේ ලස්සන වනගොම පිසදාගන සුළඟ හමාගන යනකුට ඒ සුනග හැමීම නිසා වනේටත් ලා එෙත්යක්ක එක තිෙනවානේ. වනේ තියන ගස් හරි ලස්සලට එලදිනවා. ඒ ගස්වල පිපෙලා තියෙන මල් හරි ලස්සනට තමන්ගේ පෙති සහිතව හෙලවෙනවා අපට පේනවා. සුනග කියල කිය නේ වගේකක්. මේ හොඳට හිතට ගන්න කියේනවා. එසයින්ම මහරජායනන පිළිවෙතෙහි යෙදෙන ශ්‍රාවකයා විසින්. උත්තුම් විමුක්තිය නම්මු සුපිපි මල්ලති නිවන් අරමුණු කරන වනයෙහි ඇත්තුලටුම යායුත්තය. මහරජානනි සුළගෙන් මේ පළමු අංගය ගතයුත්තය විමුක්තිය මොයාගෙන අඳ කියෙනවා. සුළඟ ලස්සන වනගොම ඇතුළට ඇතුළට යනවා වගේ. විමුක්තිය ොයාගෙන යන්න ෙනනො මේ ජීවිතේ විමුක්තිය කෙලෙකි විමකද ිගතුන්නේ සැනසුම හොයන්න ඕන සුවය හොයන්න ඕනේ පහසුව හොයන්න ඕනේ විඳවිලි හොයන්න එපා විඳවිලි ඇස්සේ ගිලෙන්් එපා විඳවන්ඩ වෙනවිදිීට හිතන්න එපා වේදනාකාරී සිතුම් එක්ක වේදනාකාරී අදහස් එක්ක වේදනාකාරී මතක එක්ක ගුලිල එපා සැනසුම හොයාගෙන යන්න දුගෙකුගේ උතුම් ශ්‍රී සද්ධර්මේ පවතින කාල වකවානුව කියලා කියන්නේ පිංවතුන සැනසුම හොයාගනි යන කෙනෙකුට විමුක්තිය හොයාගෙන යන කෙනෙකුට ඒ විමුක්ති සොයායාමට සුදුසුම කාල වකවන් වයි. කොහොම ද අපි සැනසුම කරාම යන්නේ. ඒකට කරඩ තියරන්නේ තෙරුවනේ ගුණ නිතරහිතනිකමයි. ජීවිතයට කරදර එනවා. වෙහෙස එනවා. පීඩා එනවා බර එනවා. උහුලාගන්නඩ අමාරු තැන් එෙනවා. උහළලගැන්ඩ අමාරු ැන්ෙනකොට ඒකත්තෙක්ක හේතුවෙවිී ඒකත්තෙක් හැපි හැප්ි ඉඩෙපා සනසුම පැත්තටියන්ට තතාගත බුදුරජාණන් වහන්සසිකි ශ්‍රාවිකාවක් කෙටිය ඇ සුප්පාවාසා සුප්පාවාසා විවාහපත්වනාා ඉතාම තරුණ වයසේදී සුප්පිය නම්මු තරුණයත්තෙක්ක. සුප්පාවාස සුපිය තරුණයත්තෙක්ක විවාහවෙල ඉතාම කෙටිකාලයක් ඇතුළේ බලාපොරොතු ච්චි පරිද්දිෙම ඇ ගැබ් ගත්තා. ඥාති සමූහයාගින් හැමෝගෙන්ම ඇයට පැසසුම් ඇ සරු ලඳක් ඇ ගැබ්බර ගත්තා හැමෝම සතුටුයි සුප්පවාසත් ගොඩක් සතුටුයි අනේ මමත් දරු පැටියෙකුට පණදින අම්මා කෙනෙක් බවට පත්වනානේ දැන් ඇගේ කුසෑතුළේ ඒ දරු පැටියා වැඩෙනවා. දවසින් දවසැහට ප්‍රීති සතුටයි මංගි කුසේතුි දරු පටියා දඟගලනවා යට දෙනෙනවා ඇයට තව සතුටුයි. ඇ දසමාසයක් නවමාසයක් ඇවෑමින් මේ දරුපටියා බිහිකරනවා කියලා හිතාගෙන දරුවව් ගොඩා කරැක්කා දරුවා වෙනුවෙන් කන කෑම බීම වෙනස් කළ දරවා වෙනුවෙන් ඇවතුම් පැවතුන් වෙනස් කළ බොන වතුරෙකයින්දලා දරවා වෙනුවෙන් රැකුණා. කාලි ගත වෙනකොට දසමාසිත් අවසං වෙනවා දරු පෙටියා ලැබෙන්නේ. ඇගේත් සුප්පිය උපාසකතුමාගේ මේ සුප්පාවාසා කියන්නේ තුපාසිකවක් තෙරුවන් සර ගියපු කාන්තාව. සුප්පිය උපාසක තුමා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මේ දෙන්නගම හදවත්ති අම්විදිකට ගැහෙන්න්ඩ ගත්තා අනේ අපේ දරු පැටිය ඇයි මේ බිහිවෙන්න ඇත්තේ. වයිදවරු ගන්නලා නොයකාරෙන් පරික්ෂ කරල බැලුව. අම්මාගේ කිසි දෝසයකුත්න දරු පැටියක කිසි දෝසයකුන්නේේ අම්මත් හොදට නරෝගිවඉන්නවා දරු පටියන් නිරෝගිවයින්න. හැබැයි දරුවා ප්‍රසූත වෙන්ට ලකුණු පහළ වෙන්නේ. වෛ්‍යරු එකක පරයක්ෂණ කරන්න නොඒකාකාරයෙන් අදහස් පළකර කර පලකර කරනො දැනීම කාලි ගත වුණ අවුරුද්ධත් පෙන්න්න. දැන් දරුපැටියා බිහිවීම සම්බන්ධයෙන් වෛදවරු අතගහන්ට බය ඉදැන් දරුවොලොු වැඩි. අම්මාගේ කුසෑ තුළේ මේ දරු පැටිය මෝරණවා. පෞද්ගලිකෝ සුප්පාවාසාට විතර ඒ දරු පටියා කුසේ මෝරණන වේදනා දරන්ඩ සිද්ද වුණනා. සුප්පාවාසා නොහිතූ එකක් කඩාපාත් වනා. සුපියපාසිකතුමාත් ඒේකේ කොටස්කාරයෙක් වුණා. නමුත් සුපාවා ටමයි මේක බෞද්ගලිකව දැනන්නේ ලොකු වෙන දරු පටියා කුස ඇතුළේ සෑහෙන්න්ට දගනව දරුව ටමාරයි. අමාරුව වෙනකොට මේ දරුවා කකුල් එහෙටමට හරවදදිී අම්මාගේ බඩ ඇතුළේ දරවාගේ මෝරපපු ශරීරයේ පාපහරවල් වදිනකොට යමට වේදනයි. මේ දරවා ගොඩාක් කල් මේරුව පිගතුනේ. මං හිතන්නේ මේ ඉතිහාසය විමසා බලනකොට අම්මා කෙනෙකුගේ බඩක් ඇතුළේ දරු පැටියෙක් එච්චරකල් මේරුවා කියලා වෙන්න සිදුවීමක් නේ. අවුරුදු හතක් මේ දරුව මේරුවා. අවුරුදු හතක් දරුපැටිය බිහිවුන්නේ. ඒ දරපටිය බිහිනොවී බඩ ඇතුළේ උහලා ගන්නඩ ැ වේදන අයනකොට සුපාවාසා වේදනාව වැළඳගත්ති නෑ. ඒ ගින්න වැළඳගත්ති නෑ හ්පේ මංවගේ කාලකන්නේය කිය කියල හිතුයි නෑ. සුප්පාවාසා කල්පනා කළ මගේ බුදුරජාණන් වහන්සේ කාන්තින් සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට මේ දුක් කිසිවක් නෑන. සසර දුකින් නිදහස් වුනු සියලු කෙලසු ඇැසූ මගේ බුදුරජාණන් වහන්සට මේ කිබ්දදු ප්‍රශ්න න. ඒ කාන්තෙන් බදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධහි කිය කිය බුදුරජාණන් වහන්සේ සිහිකරකර සරණ ගියා. ධර්මේසී කරනවා බුදුරජාණන් වහන්සේ නිවන දේශනා කළා. ඒ නිවන කැල කියන්න මේ කරදර කිසිවක් නැති සැනසිලි දායක තැන. දර්මේ තුළින්මයි නිවන උපද්ද ගඩ තියෙන්නේ ඒ බුදුරජාන් වහසගේ ධර්මේනන්ගේ කාන්තයෙන් ස්වාක්කාතයි නිවන කියන්නේ සුන්දර තැනමයි ුසුකංවත්ත නිබ්බානන් නිවනසු සැපයක්මයි නිවන සැපයක් මයි කිය කිය ධර්මේ සහි කළා. ඒනකට සේකරනව සඟරුවන බුදුරජාන් වහන්ස ශ්‍රාවක සංගරත්නය ඒ කාන්තකොට සුපටිපන්නයි මේගේ දුක් විදඳව විදව යන සංසාරෙන් නිදහස් වන්ට නේද ඒ උත්මෝ පිළිවෙත්පුරන්නේ. නක කංකටලලින් පිරිච්චි සසරෙන් මිදෙන්්ඩ ඕන කියලා නේද සීල සමාධි ප්‍රඥ්ඥා වඩන්නේ. ඒ උදෙසා නේද ආර්යෂ්ඨාංගික මාර්ගයක හැසිරෙන්නේ. සෝතා පන්න සකදා ගාමී අනා ගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධ කරගණඩ ඒ උත්තුමි වූ වෙහෙසෙන්නේ සසර දුකක් නිසා. සසර දුකක් නිසා ඒ උතුමන් යහපත් වූ වැඩපිළවෙලක හික්මිනෝ නොවේද. ස්්‍රාවක සංරුවන සුපටිපන්නයි කියලා සංග්‍යයාසරණ ගියා. එතකොට බලන්න විමුක්තිය තුළටම සැනසුම තුළටම සුවය තුළට මෑ හිත අරගෙන ගියාන්නේ. මේ ගිහි උපාසිකාවන්. තයස තරුණම තරුණ වයසේ කාන්තාවක් තමන්ගේ පලවෙනි දරු පැටියා ලැබෙන් හිටපු කාන්තාවක් මේ. එනි සපංගතුන එක එක කංකටලු එනකොට ඒ කංකටොල්ල ඇතුළේ හිරවෙලා තෙරපිලා වෙහෙසට පත් ඉන්ඩෙපා. හතන්ට සසර දුකයිමයි මේ සසර. මේ තමයි සසර බුදුරජාණන් වහන්සේ දුකයි දුකයි කිව් සසර මෙයයි. බදුරජාන් වහන්සේ නිදහස් වවැල්ලා කියලා කිව්වෙේ මේන්නේ සසරින් මේ සංසාර ගම නේනංට සැනසුමක් නෑ නිදහස්වීමමයි සැනසුම නිදහස්වීමමයි සැනසුම කියලා නිදහස ගැන හිතන්න ඒක විදි ප්‍රශ්නේවී පින්ගතුන අපි දන්නේනය ියාන්නේ දුක් හිත සරක හැඩු කඳුලු මහාසාගරයේ සමුද්‍රයට වඩා වැඩි හෙළු රුදිරේ මහා සමුද්‍ර ජලට වඩා වැඩි බන්ඳු සංසාරික ගමනකයි අපි මේ පටලවිල ඉන්නේ. ඉති මේකෙ දුක්කකටළු කොතිෙකුත්තියෙන පුළුව. ඒ කංකටුලු ඉස්සරහා පිංවතුල්ලා විමුක්තිී සුවේ මොහොයාගෙනයන්න්න හරියට සුළගක් වගේ සසරම සීකරන්න මේ කරදර කංකටුළු කඩාපාත්නකොට හිතන්න සසර මේ සසර. මම කාල කන්නේ මං අවාසනාවන්තයි ඇයි මටම වෙන්නේ මෙහෙම හිතන්නෙපා. මේ තමයි සසර. මේ බන්දුු සසරෙෙන් නිදහස්සීමමයි සැනසුම. ආමතන්න නිවනමයි උතුම් ඒතන් සන්තන් ඒතම් පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූ පති පටිනි සක්ගෝ තන් හක්කයෝ විරාගෝ නි්බානන්. ඒ කාන්තකොට ඒ නිවනුමයි සැනසුම ඒ නිවනමයි ප්‍රනීත, ඒ නිවනුමයි ශාන්ත මෙබඳු සසරගිනි කිසිවක් නැති නිවන සැනසයි නිවන සනසුමයි ක හිතන පින්ගතුන මේ කෙටි කාලවක්වානුව. අපට ඒටික හිතාගන අපි ජීවිතය තුළේ සැනසුම රැකෙන ඉන්න පුළුවන් නොත්තීම. ඒ සැනසුම තුළ ඉඳලා පිංම තුල්ලාට දුක්කරදර මැද්දී යහපතම කරගණඩ පුළුවන්. පිංකරගණ්ඩ පුළුවන් කුසල් වඩාගන්න පුළුවන්, කාලේ අපතේ යන්නෙනේ. නොවඩිනා නොවැතගත් දේවල් ගැන හිතන්ඩ අපිට ගත කරන්න තියෙන්නේ පින්ගතුනී වටිනාා කාලය. අපිතු අපි වැඩකට නැති දෙයක් කල්පනාවට ගත්ත කියලා. ඒ වැඩකට නැති දේ හිතහිත ඉන්නේ අපි අතීතයෙන් කාලයක් වෙන් කරගෙන නෙවෙයි. අපිට ඉන්ඩ තියනෙන චූටි කාලවකවානුවෙන් තයි අර නොදගත්දේ හිතහිතඉත් කාලවෙෙන් කරගඩ වෙන්නේ. මොකාහරියකක් ගැන හිතහිත හූල්ල හුල්ල අන්ඩන්ඩ තියෙන්නේ වටිනා කාලේ. තේරුමක් නැති දේවල් හිතහිත ඉඩ තියන්නෙත් වටිනා කාලේ. අපි ඒට පිින්හතුන වෙනම කාලවවෙෙන් කරගණඩ බෑපි. අතීතිෙන් මං කාලයක් ගන්න ඕනි මේ ගෙවිච කාලයෙන් කොට සම්මන්කරගෙන ඒ කාලේමං අත් මේ මගේ මේ ප්‍රශ්න හිතන්න ඕනි කියළ එහමිකගන්නේ. අපි ගතව හැම නිමේසේකම අපට ඉන්ඩතිී අවස්ථාව හිමියේෙනවා. එනිසා හොඳට හිතන්ඩ මේ ඉන්ඩතියෙන අවස්ථාවේ තමන් සැනසිල්ලේ ඉන්න ඕනද නැත්තම් විඳෝ විඳව ඉන්න ඕනද. එක තමන් තීරණය කළ යුතුයි. සසර කොච්චර කටෝර වනත් සසර කොච්චර වෙහෙසර වනත් සේ කොචර ස් පැත්ති කඩාපත්තු වනන් බුදුරජාණන් වහන්සේ ස්්‍රාාවකයට මමුක්තිය මොයාගෙනයන්ඩ පුළුවන් සැසුම් මොයායගයන්න පුළුවන් සසර ගින්නක් සසර දුකක් සසර වෙහසක් කියල හිතහිත ධර්මයට මැලෙන්න්න පුළුවන්. ඒ උදෙසා අපි හැම දෙනට දක්ෂතාව ඇතිකර ගන්ට වාසනාව ලැබේවා කියන පැතුම අප අප හදවත්තුල පුරුවෝ ගන්න ඕනේ. නාගසේන මහරහතන් වහන්සේ වදාලා තවද මහරජානනී සුළඟ, පොළොවෙහි හටගත් වරුක්ෂ සමූහය මැඩලයි. සුනග කියලා කියන්නේ පොවෙ හටගෙන තියෙන වුරක්ෂ සමූහය පොළොව තුළ පිහිට තින රුක්ෂ සමූහය මැඩලනවා. එහට මෙහිට පද්දනවා. බලන්න හුලන් හමල ඇතැම් ගස් අම්බරවනුවන. පොළොවෙේ විහිටලා තියන ගස් අම්බරවනවා ගස්ොල අතු කඩලදානවා ගස් එහෙට මෙහිට නවනවා සමහර ගස් මුලින් මුදරලා පෙරල්ලදාන්න උනත් සුළගෙට පුළුව. එතමයි සුළගේ හැටි. එසයින්ම මහරජානන සසර බහින් වනාන්තර ගතව පිළිවෙතෙහි එදෙන ශ්‍රාවකයා විසින් සංස්කාරයන් නුවනින් විමසමින් කෙලෙසුන් මැඩලිය යුත්තය හරියට සුළඟ පිහිටි රුක්ෂ මැඩලනෝ වගේ ස්්‍රාවකයා විසින් මැඩලිය යුත්ති මනවාද කෙලෙස් මැඩලිය යුතුයි. කෙලෙස් මැඩලන්නඕන රාගය මඩින් ඕනේ ද්වේසය මඩින් ඕනේ. කේන්ති ක්‍රෝධ මඩින් ඕනේ ඉරිසියා වෙනකොට මඩින් ඕනේ. තමන්ගේ හිතට පසුතැවිලි වෙහෙසවල් එනකට මඩින් ඕනේ කිට්ටුවන්න දෙන්න හොඳනෑ. තමන්ගේ හිතට බය මෝහ ආදීදේවල් පවා එනකොට මඩින් ඕනේ මිත්‍ය දෘෂ්ටික හැගින් එනකට මඩින් ඕනේ. කයින් දුෘෂ්චරිේ හැසසිරෙන්ට හිතනකොට මඩින්න්න ඕනේවා. වචන දදුෂ්චරිත හැසිෙන්ට හිතෙද. තින් දු ්චරිති හැසට හිද.ඒ ඔක්කුොම අකුසල් මඩි් ඕනේ. හරියට සුලඟ රොක්ෂ මඩිනෝ වගේ අකුසල් මඩින්ට අපි අකුසල් කළඹුවලදාන්න, අකුසල් මැඩලන්ඩ අකුසල් වෙහෙසට පත් කරන්න අකුසල් මුලින්ම උදරලා අයිං කරලදාාන්න අපි දක්ස වුණොත්. අවං යතමයි ස්්‍රාවකත්වය. එද එනිසා පිංගතුන සංසාර ගමන නිකං අකුසල් පීඩා නැතුව. ඒ කිසි පීඩාවක් නොමැතිව එනිකං එක පාර මහා සැනසුසමකට ශාන්තකට පත් වෙලා මේ රහතුම් බෙවුණේ. පීඩා මැද්දෙ කරදර මැද්දේ වෙහෙස මැද්දේ කංකටුලු මැද්දේ. මාගිනි මැද්දේ. දැ බලන්න බද්‍රා කුන්්ඩල කේසිී කියන උත්තමාාවියගේ සිද්ධිය. ඇය අවුරුදු දාසේ වෙනකං සුකුමාල විදිහට ගෙදර හැදුුණ ඇ විතරයි මහා සිටු මන්දිරයක ඒ සිට ජෝඩුවට හිට එකම දුව. ඒ සිටි ජෝඩුවත් පණවගේ ආදරීමේ දුවට. ඒනිසා ඇය නිකං සියුමැලි මලක් වගේ අර ගෙදර හැදුන වයසෞරුදු දාසය වෙනකොට සමාජයේ ගැන කෙසි අත් දැකීමක් නැති. කවුරුත් එහම නිකං අර සමාජෙතෙක ඔට්ටු වෙලා සමාජයක කියන්නේ මොනවගේ පිරිසක්කඉන්න තැනක්ද්ද මේ සමමාජ මොනව රුදර අදක්ක ට මුහ දුව නොද ොකුත්තය දන්නේේ ඇ හිත හිටිය හැමෝම මන්ග අම්ම වගේ. හැමෝම තමන්ගි තාත්ත වගේ ඇහහිම හිතාගෙන ඉන්න කාලේ එක හොර දෙටුුවෙක්ව රාජ පුරුසුවේ ඇල්ලුවා ඒ හොර දෙටුවා අල්ලලා රජරුවන්ට ඉදිරිපත් කළා රජරුව මේ හොර දෙටුවාට මරන දන්ඩනී නියම කලා ැන් හොර දෙටුවා අරගෙන යනවා වදක බෙරගගහා වදමල් මාලා බෙල්ලට දාල කසෙන් තල තල අරගෙන යනවා හිසගසාදාන්ට. එදකට මේ වදබෙර හඬට ඊළඟට මිනිස්සු එකතු වෙලා ඒ ගොහෝසා හඬට කස පහර ගහන හඬට මේ අවුරුදු දාසේ ගෑනුලමයත් තමන්ගේ සිටුමන්දදිරයේ ජැනිල් කවුලුවීන් බලාග හිටිය මොකද මේ වෙන්නේ කියලා. ඇයට දකිින්ට ලැබෙනවා අ හොර දෙටුවා කසින් ගුටිකකා වදමල් මාලයක් බෙල්ලේ දාගෙන යන ොර දෙටාව ය දකිනකොට ඇගේ හිතට මොකක් දෙෙකක් වුණා ඇයට හොර දෙටුුව කොකි පෙවුන්නේ ඇයට ඔහුව දැක්ක ගමන් හිතුණ මේ තමයි මම මේ සසරේ පතාගන ආපු මගේ කුමාරයා අයෝ ඔහුට කසිං ගහා අරගෙන යනවා ඔහු ගාතන කරට අරගෙන යන්න ඔහු නැතිවුණුත් මගේ ජීවිතකමට වැඩක්නෑ. යට හොර දෙටුවාගේ සරීරයේ දැක්ක ගමන් ඒ හොර දෙටුවාගෙන හිතගියාන්නේ. කුන්ඩිත් කඩාගෙන අඩාගෙන ඇැවිල්ල. අම්මට එතාතට හැග කිව අම්ි තාත්තේ මාව බේරගණ්ඩ ඕන්නන් ආන් අරකිිනාව බේරගණඩ නැත්තන් එයා මැරණකොට මාත් නැරයි මේ මලක් වගේ හැදිච්චි දරුවෙක් අම්මට තාතර කිසිම විදිහකින් පාලමි කර ගැඩ බෑ. තාත්තා සැර දදා බැලුවා. සැර දදා බැලුව මේ පාලනය කරන්න මොක්කු තරියන්නේ තුව කෑග හන්නනවා පොළොය හැපි ැිය අන්නනෝ. වසේ දාතා කල්පනා කලා කෝකටත්. මගේ දරුවගේ ජීවිතයේ බේරගණ්ඩ කෝකටත් මේ හොර දෙටුුවාව පොඩ්ඩකට ගාතනය නොකර බේරවන්න ඕනේ. රාජපුරසයන්ට අල්ලස් තුන්න අ එතාත්. ල දීරකිවවා ඔය හොර දෙටවා වෙනුවට වෙනමනුසයකු රපා මරල්ලොව හෙරදිටුවාාව පොඩි දවසකට ඉතුර කරාපන් පොඩි ප්‍රශ්නයක් වෙලාතියවා. අම්මයි තතාතයි මේදුවට ආදරින් ඔඩු අතගක කතාකර පුතිේ බැදූකාතාරන්න. ඇ කෑගගහකි නො බෑමට යාමෝනේ. අවසාන හොර දෙටවාාව හිමීට සිටුමන්දදිරී පිටි පස්සේ දොරකින් ඇතුළට ගෙනවා ටුමන්දිරයේ පිරිසට විතර දැනවිදිර චාම්මට විවාහයක් ගත්තා ඇයට විවාහ කරල දුන්න මේ හොරාව ඇ මේ හොර දෙටුවාට ප්‍රාණේම පිදවා මේ තමයි මගේ මහාරාජ කුමාරයා මේ තමයි මම් පතාගන ආපු කියෙනා මේ තමයි මගේ ජීවිතේ මේ තමයි මගේ පණ කියල ඇය සම්පූර්යේ හොර දෙටුවට සමග ජීවිතය පිතුවා. දාහසියක් වගේ ඒ හොර දෙටවා වෙනුවෙන් ය උපස්ථාන කරන්න පටන් ගත්තා. නමුත් ඒ පුද්ගලයක් මුර්ගයෙක් වගේ. තිරිසනික් වගේ. ඇගේ ආදරේ තේරුම් ගණ්ඩ දක්ෂකමක් නැති. ඇ මෙච්චර ආදරය කරද්දි ඇනිසා තමයි මගේ පණවේරුණය කෙලා හිතාගන්නඩ බැරි ආං ඒ ජතිය මුර්ග චරිතය. පුද්ගලයා ටික දවසක් ඇත්තික කාලේක අත කරනකොට. ඈ සන්තකව තියන නොයකුත් ආභරණ ඔහු දැක්කා. ඒ ආභරණ දැකලා මොහු කල්පනා කලා මන්දැම සිටුමන්දිරයකට හිට වුණා කිසි සෑනසිල්ලන්නේ. මේ සිට මන්දදිරේ අස්සේ මං ඉන්නකොට මට එලියකට පහලෙකට බැහගඩ විදිහන්නේ. මොකද මේ නගරයේ මං හිටියොත්තීම මට කවදාහරි දවසක එලියකටගේපු ගම මිනිස්සු දැ ගන්නවා මේ නොව අර රන්ඩ හිට එකකාක් කියලා. එනිසා මේක හරයන්නේ මංදැන් කරන්න තියන හොදම දේ තමයි කෝමරි මෙදනි පැනගන්නවන හැබැයි පැනගන්න එක මේ මේ මෝඩ ස්ත්‍රේගේ ආභර ටිකත් අරගනම ම පයිඕන ඔවවකට උපායක් යදවා ලෙඩවනා වගේ ඇඳී වැතිරුණා දැන් නැගිටින්නේමනෑ කන්නේෙනෑ වතුර ටිකක් බොන්නේ නෑ අනේ මේ බද්‍රා ඔහුගේ ළඟට ගිහිල්න්න පිට අතගගා කතා කලානේ මගේ ස්වාමී මොකෝමේ ඔය මුොකෝ මේ කතා බහක් නැතුව ඔය මුොකෝම මේ ලෙඩවෙලා වගේ අපි බෙහෙත් කරගන්ට පිළිවෙරක් හදාගමුද. එතු උඔහුකිව්වා නෑ බද්‍රා මං මේ කල්පනා කළේ මට රෑහීනිං දැන් දවස් කීපයක්තිසේ. අර චෝර ප්‍රපාතේ ඉන්න දේවතාව ඇවිදිල්ල මාව බියවදදනෝ ඒ දේවතාව බාරය ඔප්පු කරපිය බාරය ඔප්පු කරපිය කියලා මාව බය කරනවා මංම මේකින් බේරින්න කොහොමද කියලා මේ හිත හිත හිටියේ එතකොට ඇහ්වානේ මගේ ස්වාමි ඔය මොකක්ද චෝර ප්‍රපාතයේ දේවතාවට වෙච්චි බාරය කිවවා මෙහමනි ං සි පිසරක් නැතුව ොරපු වැරද කර ම හුුවලා මට කසපහර ග මරන්්ඩර්ගණයනකටමට වෙන කොයි පිසරණන්ද. මං කසපහර කකා යද්දී මං චෝර ප්‍රපාති දැක්ක ඒ ප්‍රපාතේ දැක්ක ගමන් මං චෝර ප්‍රපාතයේ දිහා බලාගෙන හිතුව මේ චෝර ප්‍රපාත යම් දේවතාවකිින්වන ඒ දේවතාව මට සාධාරණය කරන සේක්වා මදම මේ නොකරපු වැරදකටයි මරන් ඩරගෙනයන්නේ මම මොනවාහරි ක්‍රමයකින් බේරගත්තොත් එහෙම මං විසාාල ආභරණ පූජාවක් කරලා. ඒ ආභරණ පූජාවෙන් මම චෝර ප්‍රපාතය දේවතාව පුද්ධනවා. මං ආං එහෙම පොරුන්දුවක් වුණා. එතකොට මේ බද්දරා කියනවා ස්වාමී මගේ ළඟ කුච්ච රාභරණ තියෙනවාද. ඉතින් අපි ඔය ආභරණ අරගෙන ගිහිල් ඒ දේවතාවට ආභරණ පූජාව කරමුකු එතකට ඔහු කියනවා බදරා ඔයා තමයි මගේ ජීවිතයම බේරගත්තේ ජීවිතයේ බේරගත්ත ඔයාගේ ආභරන්ටික මං කොමද දෙවියකුට පුදන්නේ මටඒක කොහොමටක් කරන්න බේ එතකට බදර කියනවා නෑස්වාමී හෙම නෙමෙයි මට වටින්නේ ඔයාවයි මට මේ ආබරණයයක්ක් වක් නැතුවට කමන්නේ ට වටින්නේ ඔයායි අපි ආභහරණ දේවතාවට පූජ කරමු. දැන්ගන්න කටයුතුය දන. බදද්‍රා තමන්ගේ වාමිර සැත්ති අම්ට තාතරක කිය නැතු දෙන් අමට තාතර කියන්න බෑනීම ආභරන්ටි කොක්කම ීරු දන්න න අම්මට තාතර කියන්නේ නැතුව මේ දෙන්න ඕන චෝර ප්‍රපාති උඩට යනවා ආභරණ පූජා කරන්ට මේ යන්නේ. දර සියල ූ ආභර නරගෙන බට බර ආබරණු පොට්ටියඇතු ේන ලක්කොගේ හැදිචිම මේ ගෑනලමය ඒගේටයුතු කරලා හුරුනේ. නමුත් තමන්ගේ ස්වාමි පුරුෂයටට තියෙන ආදරයට ඇ ලොක්කු කැප කිරීමක් කළ. චෝර ප්‍රපාතිට අමාරුවෙන් අආමාරුවයිෙන් නැංග උඩටම නැංගට පස්සේ. අර ආභරණු පොට්ටනී බිමතියලා ඇ න ස්වාම දෙන් අප ආභරන පූජාව කර එක්ම හින්. ක මේ හොදිටුවක් කන්ද උඩදී. හිනහෙන්ඩ පටගත්ත මහාහඩින් මොන ආභරණ පූජාද. මොනආභරණ පූජාද. මං මෙතෙන්ට දැන් අද චෝර ප්‍රපාතිය දෙවයාට මන් දෙන්නේ නරබල්ලාක්. මන් තිීීම මේ කදෙන් පහලට තල්ලු කරලලානො. මට තිගෙන් ඇති වෙවැන්නේ මට වටින්න්නම ආභරණ ටිකයි. තී මෝඩ තැනැත්තියක් තිීමට රැවටනා කියල. அ, මේ ස්ත්‍රියාව අච්චර අනුකම්පාකරපු තැනැත්තියව චෝර ප්‍රවතින් තල්ලු කරනට ලැහැතික් නානී බලන්නු මේ ජවිතොටින ගංකටුලු ඒ ගංකටලු එනකොට බද්්‍රා දක්ෂඋනායේම හොතේ. බදරා උපායක්යේදවා උපායෙන් බද්‍රා චෝර ප්‍රපාතින් පහලට වැටෙන්ට සැලැස්ේ තමන්ගේ ස්වාමිපුරු සයා වෙලා හිටපු අර මුර්ගයෙක් බඳු ෝර දෙෙටුාව ඇයට වෙච්චීවා දරාගණ්ඩ බෑ ඇගේ හිත හරි බරයි. ඇයට ඇලි ගෙදරයන්න හිතුනෙන්නේ. ඇ චෝර ප්‍රපාතියම වෙනත් පැත්තිකින් බැස්සා. බැහැල යනකොට අවසානී පරිබ්‍රාජි කාරාමයකට ගියා පරිබ්්‍රාජිකාවක් විදිහට මහන වුණ පරිබ්‍රාජිකාාවවක් විදිහට මහන වෙලා පස්සෙවෝ එහෙම ැවිදිිය විදිද්දී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇයට මො ේුණ. ත හතන් වහසේ සොඳර ශ්‍රී සත් ධර්මය දේශ කරනකොට. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සගේ දහම්පද අසා ඇ කෙලෙස් මැඩලන්ඩ පටන්ගත්තා. ගෞතම ශාසනය පැවදි වුණා සියලූ කෙලෙස් මැඩලා කෙලෙස් පීඩා කිසිවක් නැති. කෙලෙස් ගිනි කිසිවක් නැති. සසර දෝස කිසිවක් නැති සසරේ ගිනිි කිසිවක් නැති. ශාන්ත නිවන අවබෝධ කරග නෑ සැඩසුනා. ඒ නිෙසා පිංගතුනේ අපි හොඳරට මේ හිත රගෙන හිටියුත්තීමම අපිට ගොඩා ොරොත්තු දෙදන්න පුලුව ජීවිත ඒක ප්‍රශ්නයනකොට එකඒක කංකටඩලු වෙනනකොට ඒවට ොත්තු දෙන්න පුළුවන් ඒවට ොතු දෙන්න හයක්ක් හාගන්න පුුව. මේ ගෞතම ශාසනය එහම තමයි රහතන් වහන්සිලා බිහි වනේ. සැනසුම නැතිකරවන්න නේක කෙලෙසුන් නසලා තමයි උන්හන්සේලා සැනසුමත්පත් කරගත්ේ. අමන්ට වෙහෙස උපද්ධන නේක කෙලෙස් නසලා තමයි වෙහෙසක් නැති ජීවිතය කොපද ගත්ති. ඒ වෙහෙසක් නැති ජීවිතය උපද්දගණ්ඩ සියලු වෙහෙසවල් නසන්ඩ සියලු කෙස් නසන්ඩ උදව් කලෙුමක්ද අපි මේහන දරුමේ. එනි සහදයට තේරුම් අර ගත යුතුයි. අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා තවද මහරජානනිි සුළඟ අහසහි හැසිරෙයි. සුළග කියල කියන්නේ මේ අවකාසය තුළ හැසිරෙන එකක්. සුළඟ අසවල් ගුහාාව තුළ ඉන්නවා කෙකක්නේ. සුළගෙමනැත්තනන් ඔයි නිකන් ගස්වල රැදිිල නිකන් ගස්වල ගඩිය එල්ලිලති නොවගේ සුළගෙම එල්ලිලන. සුළග ගොයව තිරවෙලනේ. සුනග කියල කියන්නේ. අවකාස නිදහස හැසිරෙන දෙයක්. එසයින්ම මහරජානන පිළිවෙතෙහි යෙදිෙනා ශ්‍රාවකයා විසින් ලෝකෝත්තර ධරමයන් තුළ හිත හැසිරවිය යුත්තේය ස්්‍රාවකත්තයට එන්ඩ කැමති කෙනෙක් සුල්ලඟක් වගේ සැනසුනු ජීවිතයක ඩාසනයා මොකක්ද කන්න තිෙන්නේ. සුනගක් වගේ ලෝකෝතර ධර්ම තුළම හිතහසරුවන් න්නේේ ලෝකොත්‍ර ධර්ම ක කියලාකිව මනවද පිග තුනේ දරමේ පැත්ත තිෙන දේවල් හිතන්න. ලෞකික ජීවිතයක් ගත කරන අතරේම ධර්මේ පැත්තේ තියෙන දේවල් හිතන්න. ලෞක ජීවිතය ඒක කරදුර කංකටලුවෙයි. ඒවා ගැන හිතනක පැත්තකින් ති කියයලා. ඒ තුල්ල සේක වටිනාකම හිතන්න. සමාධයක් දියුණ කරගත්තොත් තියන සැසුම ගැන හිතන්න. මෛත්‍රය කියෙන් තියන සුන්දරත්වය ගැන හිතන්න. මුදිතාවේ තියන සුන්දරත්වය ගෙන හිතන්න. උපේක්ෂාවක තියෙන සැනසුම ගැන හිතන්න. බුදුරජාන් වහස ගුණ හිත හිත. බුදුරජාන් වහන්සි කොච්චර අසිරි මත්ද කියලා. හිතේ සහන් සුවයක් ඇතිකරගන්නට. දර්මේ ගැන හිත හිත මේ ධර්ම මේ කොච්චර සත්‍යද්ද කියලා ර්මය ගැන ප්‍රසාධ ඇතිකර ගන්ඩට. සඟරුවන් වහන්සේ ගැන සීකර කර අනේ මේ වගේ උතුම් සංගහා ුච්චර සුන්දරද කියලා සාරිිපපුත්ත මහරහතන් වහස ගැන මහා ොගල්ලන මහරහතන් වහස ගැන ඒතුන් ගැන ගුඩා හිත්පාන් කරගට. අනිෙකු තිගෙන ගන්න ධර්මයන් ගැන කොටි මද මේ අහන දේශනාව පින්හතුලට යලිය අලි හිතන්න බැරිකද යලියලි හිතන්න පුළුවන්. මේ උපමා කතා දේශනා මාලාවේ මේ දක්වාම යන්තාක් බනපද කිව්වද. ඉත්තාම සන්දර බනපද. සන්දර බනපදේ සුන්දර උපමා පංව තුල මතක තියගත්තනං. දහම් මිහිරක් විඳින්න පුළුවන් මෙච්චර ආස්්චරයද මේ ධර්මය කෙල්ල. එනිසා වැඩකට නැති මාතෘකා තමන්ගේ ජීවිතය ඇතුළේ හසුරුවන්ඩ එපා. ඒ මාතෘකා තුළ තමන්ගේ ජීවිතය හසුරුවන්ඩත් එපා. ජීවිතේ හසරුවන්ට හිත හසුරුවන්න පින්ගතුන්නේ. අපට තියන මේ වටිනාා ධරුමය තුළ ුණ හිත හිතා හිටියත් කොච්ර එකක්දද. කෙනකට හිතන්ඩ ලොකෝ දෙය නැතම් තෙරුවංගුණ හිත හිතායින්න ඒකත් සැන සුමක්. තවද මහරජානනී සුලඟ ඒ ඒ සුගන්දයක් නොහැර උසුලායයි සුලගය කියලා කියන්නේ කොයි වගේ දෙද සුවදක් මනගැහුණට පස්ස ඒ සුවந்த අරගනயான කෙනෙක් තමයි සුළගය කියලා කියන්නේ. සුනගට යම් සුවදක් ගහෙනනවද. ඒ සුවඳ අරගෙනයන. සුවද ශක්තියටටනුව සුවද අන්න පුළුවන් දුරක් යනවා තින් ඒ සුවද අරගන යන්නේ කවුද සුවඳද ඒහ මෙහි අගණයන මාධ්‍යිය සුල්ළඟ. සුළ හමන නිසා තමයි පින්ගතු යි හෙ මෙහ සුවඳදවලුයි ගඳවලු යොක්කොම අපට දැනෙන්නේ. සුළඟ තම ඒවා අප කරාරං එන්නේ. ඕක හිතට ගන්න ඕනේ. එසයින්ම මහ රජානනී පිළිවෙතෙහි ඒදෙන ශ්‍රාවකයා විසින්. තමාගේ උතුම් සීල සුගන්ධය නොහැර උසුලාගත යුත්තේය. සීල සුගන්දය උහුලාගන්න ඕනේ. ඒ වේ සිල්ලවත් එන්න ඕනේ. උන්දට සිල්ලත් ඉන්න පින්ගතුනේ. සිල්ලොත්තිෙන කෙනාට සීලය රැකවරණයක් මයි. සීලය කියල කියන්නේ රැකවරණයක් මයි. සිල්රකින සීලවන්තයාගේ සීල සුගන්ධය දෙවියන්ට පවා දැනෙනවා. දෙවිවරු ඒකෙනට ආශිර්වාද කරනවා දෙවරු එකනාව රක්ෂා කරනවා දේවතානු කම්පිතෝ, පෝසෝ, සදා බදරාණී පස්සති දෙවියන්ගේ අනු කම්පාවද දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ආශිර්වාදය යමෙකුගේ ජීවිතයට ලැබුණොත් ඒේකෙනා ජීවිතේ යහපතුම දකි. එනිසා ස්ත්‍රියකට වේවා පුරෂයකුට වේවා ජීවිතයට ලැබෙන්ඩ තියන මහා ආශිර්වාදයඇතමයි, දෙවියන්ගේ ආශිරවාදේ දෙවියන්ගේ ආශිර්වාදය කෙල කියන්නේ පලතු ට් ීකින් ලැිය හැකි දෙ යන්නන්නේෙ දෙවියන්ගේ ආශුරුවාදය කියලා කියන්නේ පඩුරක් යටගහලා ගන්න පුළලන්කන්න නෙමි. දෙවියන්ගේ ආශ්ුරවාදය කියලා කියන්නේ කන්න ලව්වකින් ගන්න පුළුවන් එකන්න නෙමි. දෙවියන්ගේ ආශුරවාදය ලැබෙන්නේ ගුණිය එකටයි. දෙවියෝ පහදින්නේ ගුණියකටයි. ඒ ගුණ අතරේ ඉහැලින්ම තියෙන ගුණන් සීලය සීලවන්තයට දෙවියෝ හරි ප්‍රියයි. එනිසා ගොඩාක් සිල්වත්තින්න. තමන්ගේ සීලයේ තමන් සුරකන්න මගේ සේ පිතුනේ තමන් දට රැගෙන ඉන්නවානං ඒ සිල්රැකින කනාාට සීලේෙන් ලැබෙන ආශිරවාද රැකවරනත් ලැබෙනවා. සීලේයට කැමති සත්පුරුසයන්ගේ ආශිර්වාද රැකවරනත් ලැබෙනවා. ශීලේෙන් උපදින යම් සිතක දහිීරයක් යම් චිත්ත ශක්තියක් ඇදද ආංගේ චිත්ත ශක්තියත් මේ සීලේ නිසා තමන්ට ලැබෙනෝ. සිල්පුරන කෙනෙකුට හොඳ දරාගෙනීමේ හැකියාවක්කිෙන. ිල්පුරන කෙනකුට වසීම හැකයාවග නදැ ඔබහිතන්න අධිසිීේක වගේ හික්මෙනකට උපෝසත සීලේ. පෝසත සලල් සමාදාක් වෙලා ඉන්න දවසී දැන් ස් දිනගාන සාමාන්‍යින් වේල් තුනම කකා හිටපු කෙනෙ. උපෝසත දවසට දොළහට කලින් කෑ මරගෙන නවත්තන්න ඕන දැන් දෙක විතර වගේ වෙද්දී බඩදාගන බඩගින්න කෙනනෝ. එද ඩ මතකරගන්න වනේයාද උපෝසත දවසමගේ පොස දවසේ රහතන් වහන්සේලා ජීවිත කාලෙම ආහාරණු භවිෙන් වැලකිලා හිටි ොකෝ මට බැරි අද. ඔන්න ඉන්නවා. රෑට තව බඩගිනි වැඩි. රෑටත්වය කොහොමට හුල ගෙනන්නවා. තමන්ගේ කුස ඇතුළෙන් එන්න බඩගිනි වේදනාවයා හ ලන් හුරුව වෙන දැන් උපසත සිල් නොැකින මනුසෙකුට නොකා හිටියයොත් එෙම කේන්ට ගියාට පසේ නොකයිහිද. මං කන්නේයද එපා මට කෑම. දුකහිතුුණුන් නොකායිදී එක්කෝ සිහල්පනාව නැතුව මොකක්හරරිකක් කරගත්තවොත් හීමම ඔන්න එදාට නොකායිදී ඒඇරෙන්ඩ වටිනා අරතයක්කු දෙසා නොකායින්නේ උපෝත සිල් සාධං වෙච්චි කෙනා කොසගිනිි වේදනා මඩිනවා තමන්ගේ සීලයට තියන ගෞරවී නිතකට බලන්න එතන හැදන්නේි ඉවසීම දරාගැනීම ඒවනෙමීද ඒට හැදිෙනවා? ඒවසීම දරා ගැනීම කෙනෙක පින්ගතුන්නේ සීලයක්කු දෙෙසා අපිපුරුදු කරනකොට ඒ අපේ ජීවිතේ අනිත් හැමදේකටමත් ආශිර්වාදයක් බෞට පත්තිෙනවා. අපිට අමාරු තැන් දරාගන්න පුළුව. අමාරු තැන්වලදී හිතේ හිය රඳවගන්න පුුව. ඒකයි බුදුරජාන් වහන්සේ නම නිකං මේ දේශනා කලා නෙමේ පින්ගතුන්නේේ. වාාගතු වහසේ සිල්රෝග සුරකිින්ඩ කියලකිව මහාරතයක් සලකාගෙන සබන්ධෙන් ය සිල්පදරිික ගන විතරත් චුට්ටක් හිතන. ඒම නික වාාගි හසිකරෙ හිසි ගෞරයක් නැති විනිස්සු සමාට ය දුරජාන්ස නපෝන ේ ල් එහෙම කියලා සීලයට ගරහනවා. නමුත් ස්්‍රාවකත්තේයට ආපු කෙනෙක් සීලේගෙන ටිකක් වැඩිපුර පුළල්ල හිතන්න ගන්න කොටයි තේරෙන්ට ගන්නේ. බුදු කෙනෙක් සිිල් පනවල තියෙන්නේෙ කච්ර යහපතක් සලකගෙනද ේතුල අපේ ජීවිතය කොච්චර දමනයක් හැදන මද කියලා. එනිසා සීල සුගන්දය නොහැර ගන්ෝ සීල සුගන්දේ අතර ගණඩ එපා.සිිල් සුමදිින් සුමදවත්වන්ට අපි ද බින්වතුල්ලා ඉන්න පරිසරේ සිල්ලරක ගන්ඩ අමාරුයි කියලා ඒ අමාරු පරිසරය තමයිකු ඩක්ම සෙල් රකිින්ට උත්සුක වියයුත්තේ. මොක දමාරු පරිසරෙක ඉන්නකොට සීලේ කැඩෙන්ටතිය අවධන වැඩි ඒ අවදාන වැඩිහින්ද සීලේ බර හොන්දට දෙැනනෝ. සීලේ බර හොන්දට දැනවා ඒ බර දරාගෙන තමයි ඉසිල්රකකි ඕනේ. අමාර වුණත් වහෙස වනත් දුෂ්කරතා කොච්චර තිබුණත්. සීල සුගන්දය නොහැර දරාගෙනඉන්න හරියට සුළඟ වගේ. ඊළකට නාගසන මහරහ අතන් හසවාදාාරනවා. මහරජානිනිී සුලඟ කිසිවකට ආලයක් නැත්තේ ගේයකවාසය නොකරයි. සුළගය කියලා කියන්නේ සිවකට විසේෂ ආලයක් ඇල්මක් නැති දැලකින් බඳින්ඩ බැරි රැහැනකින් අල්ලල බඳින්ඩ බැරි ගැටගහල තියාගණ්ඩ බැරි ආංහිමි කන්න විද සුළග කියන්නේ. සුළගේ ඇල්මක් නේ ඔහි සුළගයනෝ අගේයක් ඇතුළේ නදෝගණඩ බේ සුළග සුළග කියල කියන්නේන්නේ බන්ද එක. එසයින්ම මහරජානන පිළිවෙෙහි යෙදිෙන ශ්‍රාවකයා විසින් කිසිවකට ආලය නොකර කෙෙස් ග්‍රහහි වාසය නොකර හැමතන්හිීම මිඳුුණු සිතින් වාසය කළ යුත්තය. මහරජානනී සුළගේ ඇති මේ පස්විනි අංගයද ගතයුත්තය. සුල්ලගක්කෝගේ ජීවතෙන් ඕොනිකේ නොමේ ඕනුවට වඩා කිසිම දෙයක්. ග්‍රහණය කරගන්නේ නැතුව අල්ලගන්නේ නැතුව පටලවා ගන්න නැතුව ඕනේ කෙස් ග්‍රහ වාස කරන්න නොද. ලේෙයක් පින්වතුන අපිට මේ අත්හල හිතින් ඉන්න පුලුවන්න ඒක පුදුමාකාර පහසුවක් උපේක්ෂවිෙන් ඉන්න පුළුවන්න ඒක පුදුමාකාර පහසුවක් මං ඒක ආරම්භේදම කිවේවෙහේස කර ඒවා අතරේ හිරවන්න්ඩෙපා තමන් සැනසිල්ල පැත්තරම යන්න ඕන පින්වතුන අපි අපේ ජීවිත හරි පුංචි කාලයිනෙ දෙෙන්නේ ඒ පුංචි කාලවකවානු ඇතුළේ ට පුළුවන්කමක් කැතිවුනොත්ේම ඔයි සැනසිල්ල පැත්තට විතර කවදහන යමු කරල ඉන්න. මේ බුද්ධ සාාසනය මහනනා වයසට ගියපු අම්ම කෙනෙක්. ඒ අම්ම මහනවැඩ හේතුව ඒ අම්මට හිටියා දූල ගොඩක්. ඒ දූලාව වරින්වර වරින්වර බිහි කරලම ඒ දරුවෝ බිහිකිරීම නිසාම අම්ම ගැඟ වැහැරුණා. ඒ අමට කොච්චර දරුව හිියද කියන්නේ ගමී මිනිසුය අමට කතා කරන්නේ බහපුත්තික මාතා දරුව ගොඩාකිින් අම්ම කියලා එච්චර දරුව ඉඳල දෙදේනවා. ඉති මේ අම්ම වුරද වේග නකට මේ අම්මගේ ස්වාමිපුරසයයක්ත් නැතිවුණ ද දෙ අම්ම විතර. දරුවටික ලොකුම හත්තුනාට පස්ස දරුවෝ ඒ ගෙවල්ලොට පදිංචිරිිගියයා ගෙවල් හදාග දරුවෝ වෙනම පිළිවෙලක් වුණ. දෙැ අම්මා බලාාගට කවරුත්නේ දැන් අම්මට උද ඕන කාලේ. මේ අම්ම කල්පනා කලා මං තනියෙන් නොවෑ දරුව ඔක්කොම බලාගත්ති. රුව කෝටම එකතු වෙලා ම බලාලගඩට බැරක්නෑ. මං නිසාමගේ දරූලට යන්නවා නිද මේ අම්ම අන්න කල්පන කලා. ගිල්ලවඔන්න එක ෙදරකකින්නවා. ඒ ගෙදර ඉද්දී ටික දවසයි. දවස දෙක යනකොටම ඒ ගෙදරින් නිකං මේ අම්මට පල නොකයා පලාබෙදනවා. අම්මට අමාරු ඊීතකට. අන ඒති අම්ම මීට පාරට බැහල ඒ අම යන අනිගෙතට ඒ ගෙරත් හෙම. සාහ මේ අමහම ඇවිදගෙන විෙන යනකොට අහාම්බෙකට වගේ මේ අම්මට අපේ පටාචාර අරහත් උත්තමාාවී හිටපු ඒ මෙහිනි ආරාමිටේ අන්ඩ ලැබුණ මේ අම්ම මෙිහිනි ආරාමිටාවට පසේ දාන වෙලාවට අම්මාාවේ ඉති මේ භික්‍ෂුුණන් වහන්සේල මේ අම්මටත් කොටසක් බොජුන් දුන්නා ඉති අම්මතයේ බෝජන අනුබභහ කරලා අම්මට සතුටු. ම මලුවම හිනිින්න් වහසේලා හරීම කරුණාවන්තයි. මේ මෙහි නහසට අපපපුපස්ථානයක් කරගෙන මේ අන්තිමිටික කාලීමට ගත කරන්න එෙත්න. පටාචාර අරහත් උත්තමාාවියගින් අවසරයක් ගත්ත. අනේ උත්තමාව ම මෙහිනි ආරාමී නැවතිලා ඔය අතුපතු ගාගෙන ඔයයි පොඩි වැඩක් කරගෙන හිටියට කමක් නෙද. පටාචාරා උත්තමාව අවසරු තුරන්න. අම්ම නැවතුන. දෙැං අම්ම තමයි ඉතිං ඔය පොඩ්ඩක් අතුපතු ගාන ඒවා ඒ වැටික කරන්න. අතරේ අම්මට පටාචාර උත්තමා වී බනපද කියල දෙනකොට අහඩ ලැබුණ. යන්තන් එහෙන කන් දෙකින් මේ අම්මා ඒටික ඇහුවා. මේ අම්මට මේ බණපද හිතටුගිය. අම්මා කල්පනා කළා මගේ දරුවෝ ගැන හිතන්ඩ ගත්තුත් වෙහෙසක්මයි. උන්මාව බලන්නේ මාව ගණන්ගන්න මට ආඩ පලි කිනොකිලලා වෙහෙසක්මයි ගේ ස්වාමිපුරු සය ගැනමං හිතන්න්නගත්තුත් වෙහෙසක්මයි ඒ මනුස්සයා මගත්තක ජීවත්තුවෙල මැර ලගිය හිතල වැඩක්න්නේ. මට ජනේ දීපපු අම්ම තාත ගෙන හිතන්න ගත්තත් වෙහෙසක්මයි ඇයි අම්මයි තත්තයි දෙන්න දැන් මැරි ලගිහෙල්ලා. අනිකුත් ඥාති ගැන හිතන්න ගත්තත් වහසක්මයි. අපි ජීවත එච්චි ගේ ගැන හිතන්න ගත්තත් වහසක්මයි. මේ අමගල්පන කලා ම හෙසත්ක පටල වෙන්නේ. මං මේ සොඳුරු බනපද ගේ ජීවිතයට ගලප ගන්ටුවන්න අම්ම ධර්මේ පුරුදු වඩ පටන්ග ඇත්ත. ධර්මේ පුරදු වඩ පුරුදු වඩ මේ අම්මට ආසයි දැන් අන්තිම කාලේ හරි මහන වඩ ඇත්නම් පටාර උත්තමාමි ළඟට ගිහිල්ල මේ උත්තමාමීටම ඇඳල කිව්වා උත්තමාාවී මං වයසට පලච්චි කෙනෙක් නිසා ඔබහන්සේලා මොනවගේ අදහසක් පලකරයිද කියෙන මන්දන්නේ ඔබහන්සේලාට වදයක් කරදරයක් නැත්තන් අනේ මාව මහන කරට කූකවා. අරුණාවන්ත පටාචාරා උත්තමාවී. මහන කලා. බහුපුත්තික මාතා තෙරණී. ඒ බහුපුත්තික මාතා තෙරණිය මහනඋනාට පස්ස කෙලෙස් වනය ඇසුරු කලේ නෑ. කෙලෙස් නෙමැති ග්‍රහය ඇසුරු කලේ නෑ. ඒ උතුමාවි පාඩුව බණභාවනා කරන්න උත්සා කළා දෙැන් එයාට වලංගු ශරීරයකුත් නෑණ. ලංගු රයක් නැතුව වාඩියල භාවනා කරන්න අමාරුයි ගොඩා කියලා කකුල්නවාගෙන ඉන්න බෑ. කොන්ද මේ වකුටු කරගෙන වාඩියලලා හිටියොත්තෙම කොන්දර ඉදෙන්න්න ගන්නවා. අඩි අමාරුයි බණභාවනාටික කරගන්න. සක්මං කරන්ඩ බයයි සක්මනයේේදී බඩිවෙලාවත්ව ඒ කකුල පටල වෙලා වැටුත්තිහීම වයසක කාල වැටුට පස්සේ හරි අමාරුුවෙනවා. මෙය කෝම හිතනකොට දකිින්ට ලැබනා ඒ වෙහේරේ තියෙනවා රවුන් කනුවක් කල්පනා කලා මම කනුව අල්ලගෙන සක්ම කරනවා. මේ කනුව අල්ලගෙන රවුමට සක්මං කලා දරමමෙනෙහහි කර කර. අනිතේවක්කුම් පින්හතුන අතහල්ල දෙෙම දැයි බ හිතන්න සාමාන්‍යින් අපේ ජීවිතවල අවුරදු විස්ස තිය හතලිය වෙනකොටම අපිට සිහිකරන්ට කියලා කරදර කොච්චරත් තියෙනවාද. වහසුප දින දේවල් කොච්චරත්තියෙනවාද. එදකට ඒ වයසකම්මට කොච්චරත් තියන්නේ ඇද. ඒ අම එක්ොමටි කාතරයා. ආතෑරල අර විමුක්තිය නම්මූ වනය ඇතුළටම ගියා. අර ඔක්කොුම අතරල හි. වෙහෙසදන එකක්වල් ලංකරගත්තිනේ දරුවෝ සම්බන්ධයෙන් හිතීමවෙහෙසකි ලංකරගත්තිනය හිතවිල්ල. අනකුත් මේ අතීතය ගැන හැරිහැරී සිහිකිරීම වෙහෙසකි ලංකරගත්තිනය හිතවිල්ල තමන් ෙත ල පංචුවට පුංචුවර හරි කෙස් තිබනානන්ගේ කෙස් කෝමටික සුළඟක් උරක්ෂයෝ මැඩලනොෝ වගේ කෙලෙස් මැඩලුවා ලෝකෝතර ධරමයන් තුළම හිත හැසිරෙව්වා හරියට සුළඟ නිදහසේ අහසේ සැරිසරනො වගේ ලෝකෝතර ධර්මතුළ සීල මාධි ප්‍රඥාතුළ සත්್ති ස් බෝධිප ක්ෂික ධර්ම තුළ හිත හැසිරෙව්වා. සීල සුගන්දේ නොහැර දරා සිටියා. සුළඟක් සුවඳ දරාගනිඉන්නෝ වගේ එඋත්තමාවී සීල සුගන්දේ නොහැර දරා සිටිය. ඒ සිල් සුවඳ දරාගෙන ඇ පිළිවෙත් පුරුණකොට. කෙලෙස් ග්‍රහයෙන් මිදී අරහත්තයට පත්තන්්‍ර ඇයට පුළුවන්කම ලැබුණ බහු පුත්තික මතා අරහත් උත්තමාාවී. ඇ අරහත්තයට පත්වෙනකොට ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇය සම්බන්ධින් උදානවාක්‍යයක් දේශනා කළා. යෝ්ච වස්ස සතං ජීවේ අපස්සන් ධම්බමුත්තමං යන්කිසි කෙනෙක් අවුරුදු සීයක් ජීවත්වෙනවා මේ දර්මේ දකිින් නැතුව මේ උතුම් දහම නොදැයි අවරුදු සීයක් ජීවත්වෙනවාට වඩා ඒකාහං ජීවිතන් සෝ පසතෝ දහම මොත්තමා. එක මේක දවසකු ත්‍රේෂ්ටයි මේ උතුම් දරමේ දකිමිින්වාසය කරන. එදේ එනිසා පංගතු මේ මේ සුල්ලඟක් වගේ සැනසුනු ජීවිතය මොකක්ද කියන එක ගැන මේ බනපදේ අපි කාලවෙේලා සහිතව කරපු විස්තර ටිකෙම. සැදැවතුලටේ අම්පමනකට තේරෙනු ඇති. නාගසේන මහරාතන් වහන්සේ අවසාන වසිෙන් වදාල මහරජානනි. දේවාතිීදේව වූ හග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසිං. සුත්ත නිපාතයේ මනි සූත්‍රයේදී මෙසේවාධාරණ ලද්දේය. සන්තවාතු භයංජාතං නිකේතාජායති රජෝ. අනිකේතම සන්තවන් ඒතංවේ මනිදස්ස නන් එක්ක වාසය කිරීමෙන් බයහටගන්නේය එක කෙලෙස් බයයි. ග්‍රහයක වාසය කිරීමෙන් කෙලෙස්ම උපදින්නේය. ග්‍රහයක වාසය නොකිරීමත්. එක්ක වාසය නොකිරීමත් යන්න මෙකරුණ ඒ කාන්තින් මොනිවරයකුගේ දැක්මයි. සැනසීම සොයනා මුනිවරුන්ගේ දැක්ම. ඉතින් බින්ංගතුන එහම සැනසීම සොය මුනිවරු නේද අපි සරගිය එබඳු මුනිවරියන් වනේද සරණගේ. එබන්දු සඟරුවනක් සරණගේපු. ඒ සඟරුවන පුරුදු කරපු තුම් දර්මය සරණගපු. එ බන්දු සඟරුවනක් එබඳු දහමක් ලොවට දායාද කළ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණගේපු අපට මේ බනපදේ ලස්සන උපමාාවෝ හොදට හිතටරගෙන. ඒ උපමා අරතයන්ගින් ජීවිතයට යංකිසි ජීවිතේ හදාගැනීම පිබඳව අදහසක් හොඳට හිතට අරගෙන සුල්ලඟක් බඳු සුල්ලඟක සැනසුමක් බඳු සැනසිලි දාඒක ජීවිත ඇතිකර ගන්ට. අප හැමදිනාට වාසනාව ලැබීවා. සාදු සාධ සාදු. රැස්කරගන්ට යෙදනා වූ ධාරතර පින සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදැන් විත්වා. ක්දමිදාානු සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ටකාමි හිතකාම සියලූ දෙවිවරු මේ සියලු පින් අනුමෝඋදංව දෙව් සපින් වැඩෙත්වා. ඒ දෙවියෝ සියලු දෙනා අප හැම දෙනාව ආරක්‍ෂා කරත්වා සාදු 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 රැස්කර ගන්ටේදනා වූ මේ උදාරතර පින පිින්වත් චමීන්ද්‍රතු ෂාන් කරුණාරත්න මහත්මා සහ. නිරෝසා ජීවන්තිී දිසානායක මහත්මියගේ ඒ දෙපලගේ හෙටදිනේ දෙදදා ස්විසිතුනේ ජනවාර්රි මාසේ දහ නොවැනිදා තමයි. එකොලොස්වෙනි විවාහ සංවත්තරයේ දෙන්නේ. ඒ දෙපලට රැස්සෝධාර ධර්මදානමේ පිංකමේ ආශිරවාදය, බුද්ධ රත්නේ ආශිරවාදය ධර්ම රත්නය ආශිරවාද, සංගරත්නය ආශිරවාදය, පින් අනුමෝදං වෙලා ප්‍රීතිී සිත් ඇත්ති සියලු දෙවිදේවතාවඋන් අහන්සේදාගේ ආශිරවාදය. ජීවිතයට නොවාඩුව සැලසේවා. ඒ දෙපලගේ විවාහ ජීවිතය යුගජීවිතය සරුව ප්‍රකාරයෙන්ම සාර්ථකත්තයට පත්වීවා. අන්‍යෝන්නේ වසයෙන් වෙහෙසකින් තොරව අන්‍ය ඔන්නේ හඳුනා ගැනීමකින් යුක්තව තමන්ගේ යුග ජීවිතය පිංරැස් කරමින් යහපත හැසිරිමින් සුවසේ ගත කරන්ට ඒ දෙපලට වාසනාව ලැබේවා. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බුදුසුන පවතිනා යුගයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බුදුරජුන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝලෙස ගෞතම ශාසනයේ පිහිට ලබන්ට චමින්ද්‍ර තුෂාන් කරුණා රත්න නිරෝසා ජීවන්ති දිසානාක යන දෙපලට වාසනාව ලැබේ වාකිලපි සෙත්පතනවා නාශිර්වාද කරනවා රැස්සූ ධාරතරපින තමන්ගේ ආදරණීය දරුවන්ති දෙෙනාවන අවුරුදු නවය හමාරක වය සඇති පංවත් නවීන් විමුක්ති කරුණාරත්න සිංගිති පුතාටත්. අවුරුදු හතහමාරක් වයසැති පංවත් තිලාන් අනෝප කරුණාරත්න සිංගිතිපුතාටත්. අවුරුදු හතරක් වයසැති පිංවත් සමාදී අමන්දා කරුණාරත්න සිංගිති දුවටත්. මේ සියලූම පුුණෙ ධර්මයන්ගේ ආසිිරුවාදේ. බුද්ධරත්නය ආශිරවාදේ ධර්මරත්නය ආශිරුවාදේ, සංගරත්නය ආශිරවාද. අනමෝදනාවෙන් සතුටෙන දෙවියන්ගේ ආශිුරවාදය නවාඩුව ලැබිලා. ඒ දූපුතුන්ගේ අධධ්‍යාපන කටයුතු ආදියත් අනාගත ජීවිතේ සියලු කටයුතු සරුව ප්‍රකාරයෙන්ම්ම සාර්ථකත්වයට පත්වේවා. ජීවිතයට යහපත සදන සත්පුරුස ආස්ත්‍රයම ඒ දූපතුන්ගේ ජීවිත වලට ලැබේවා කිසි කලෙකත් පවිටන්ගේ ඇසුරට නොමටේවා. බුදුරජාණන් වහන්සේගේ සරණලැබු ස්රාවක, දෝලා පුතාල අලෙස මේ ගෞතම ශාසනයේ පිහිට පිරිිසන්න ලබන්ට නවීන් විමුක්ති කරුණාරත්න පුතාටත්. තිලාන් අනුවපකරුණාරදන පුතාටත්, සමාදී අමන්දා කරුණාරත්න දුවටත් වාසනාව ලැබේවාකිල අපි ආශිර්වාද කරනවා සිෙත්පතනවා. රැස්කරගැන්ටේ දුනා වූ උදාාරතර පුුණෙධරමය. අනමෝදන් කරම අපි කාගේත් කල්ලයානොමිත්‍ර ගුරු දෙමිදුන්ට, මේසියලු පින් අනමෝදන් වෙත්වා. මාම වුුණාවාසේ රටලෝකු වාසී මහා සඟරුවනට අනගාරිකාමෑණියන් වහන්සේලාට පැවදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ට ධරමාවබෝධය පිණිස වාසනාව ලැබේවා. සාධ, සාධ, සාධූ. ධර්මදානය සිද්ධ කරපු පින්වත් චමිින්ද්‍ර තුෂාන් කරුණාරත්න මහත්මා සහ. නිරසා ජීවන්ති දිසානායක මහත්මිය නමින් යන්තාක්මීියන්ටයදුනු ඥාතින් වෙද සියලු ඥාති සමූහයා, පරලෝවසින් සැපේටම පැමිණේවා කියල ඥාතිීන්ට පින්න්න. සුජීවත් සිටින චමින්ද්‍ර තුෂාන් කරුණාරත්න මහත්මාගේ ආදරණීය මනියන් වන පින්වත්්ජී කල අනවති නියන්ටත්. නිරෝසා ජීවන්ති දිසානායක මහත්මියගේ දෙමාපියන් වන ොන් හම පාල දිසානායක පියාණන්ට්‍ර අන්රාබදුගේ ඥානවති මෑණියන්ට්‍ර මේ සියලූම පුුණි ධර්මයන් ග්‍යාශිරවාදේ වේවා. ධර්මදාාන මේ පිණ සිද්ධකරපු නොම්බර එකසිය අනුුවෙන් විසි දෙකඩී වීරෝූයන දෙපානම පන්නි පිටියයන ලපිනේ පදිංචි ශ්‍රද්ධහ පාසික ධර්මදාන සාමාජිකත්තුයෙද දරන පංවත් චමින්න්ද්‍ර තුෂාන් කරුණාරත්න මහත්මහටත් පින්වන් නිරෝසා ජීවන්ති දිසානායක මහත්මහටත් දරුවන් නැතුළු පවුලේ සෑම සියලු දිනාට මේ සේලුපපුුණි ධර්මය ග්‍යාසිරවාදී සියලු යහපත උදාවේවා. පේන නොපිනෙන බාධාවෝ ජීවිතවලින් දුරින්ම දුරුවේවා. කිසි කරදරයක් බාධහාවක් හිරිහැරයක් පීඩාවක් නැතුව. තමතමන්ගේ ජීවිත්ත සතුටිින් සමගියෙන් සාමයෙන් යුක්තව සැනසිල්ලේ ගතකරනට ලැබේවා. කරනකේන රැකේ රක්‍ෂවෝධ ව්‍යාපාර වෙළහෙළදාං ආදියද සරුව ප්‍රකාරෙන් දියුණුවට පත්තේවා. පවුලේ දරුණ පුර මිනි පිරියන්ගේ අධ්‍යාපන කටයුතුවාද සියලු දේද සාරථකවේවා සපලවේවා. දර්මදාන පින සිද්කපුු සැදැඇවතුල ඇතුළකොට ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික පින්ංව තුළල සියලු දෙනාටත් ස්්‍රද්ධ කාරිමණ්ඩලේ පින්ංවතුල්ලාටත්. නිරන්තරේෙන් බණපදශ්‍රවණය කරන මේ සැදැව තුළ හැමදිනාටත්. ගෞතම ශාසනය තුළ උතට පිංරැස් කරගෙන උන්දට ගුණ දහම් දිියුණු කරගෙන දර්මමාාවබෝධීක් සැන සිින්ටවාසනාව ලැබේවා තෙරුවන්සරණ යුබට නමුබුද්ධය.